पिंगतुनी नुवनति के ना मी हित यहापत पैत्तट गाने के नुएक उपक्रमें तमाय करान हेतु अपे हित हुरु ने यहापत वैडवलटम यमु करान अपे हित मे समाजे यान्नां वाले ए सेड़ पहारट करकिला යන ස්වභාවයෙන් යුක්තයි මේ විදිහට සමාජයේ යන විදිහට යන එකට කියනවා අනුසෝතගාමී සසරි සැඩපහරට අහු වෙලා යනවා ඔය අතරින් යම්කිසි දුවෙක් හරි පුතෙක් හරි යම්කිසි ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා හිත පහදවාගෙන මේ බුද්ධ ශාසනය ගැන ආදරේ සෙනෙහස ඇති කර ගන්නවා නම් एक ना मनुष्य जीविते साल लाभ यक्ले बुआ अन्ने इट पासे तमंड यहाँ पता क्लेबु नाट पासे यहाँ टे हिते नवा अने में धर्मे अनित्य इटत लेबिन वानंग होंदाई अनित्य इटत धर्मे देन देतंग होंदाई अनित्य इट धर्मे इट गान देतंग होंदाई अनित्य इट पापे मुद्वान देतंग होंदाई केले हिते नवा यहाँ टे හැබැයි මේකෙදී නුවණක් හරුනේ නැත්තම් තමනුත් ආයේ හිටපු තැනට වැටෙනවා. අනුන් කෙසේ වෙතත් තමනුත් ආයේ පරණ පුරුදු වලට වැටෙනවා. නුවණින් යුක්තව අන් අයට ධර්මයේ දෙන්න ගියේ නැත්තම්. ඒක හොඳට තීරුම් කරලා විස්තර කරන්නම් ඉදිරියට. උපක්‍රමශීලී වෙන්න ඕන තමන් ධර්මයේ පිහිටන්නත් අන් අයට ධර්මයේ දෙන්නත්. මේ කාරණා විස්තර කරන්න මං ඉස්සර වෙච්ච දෙයක් කියන්න. ඒ තමයි බුදුරජාණන් වහන්සේ වදාලා සත්පුරුෂයාට පුළුවන් නොයෙක් උපක්‍රම වලින් අන් අයට යහපත සලසවන්න. මීට බොහෝ කාලයකට කලින් අතිශයින් ඈත අතීතේ महा बोधिसत्त्वयो राजकुले इपदुना ए राजकुले इपदिला दें राजकुमारया फिरिपुं योंग येत पैमनुना राजपुत्रयागे दक्षता गेन सातुटुन पियराज्जुरो पुतांत युवराजकम दुन्ना दें अवुरुदु दासेक दाहतक वितर तरुण राजकुमारया युवराज्जुरो एकाले ए प्रदेशे ए राज्य तुल मिनिस्सु मनोहरी काटे युत्तक कलो अपिके मालुतें गिदरा खादनवन बिली पूजावत तेला देवियांत बार वेला एक कराने एवागे में वेलंदा में आंदी होंदिंग वेलंदा में गिहले इंद पुलवागुनोत बिली पूजावत देनवा केला बिली पूजा तेनवा දරුවන් නැති අය දෙවියන් වැඳලා දෙවියන්ට එළුවෙක් හරි ගවයෙක් හරි කපලා ඒ ලේවලින් බිලි පූජාවක් තියෙනවා මේ විදිහට මිනිස්සු හරියට පව් කළා පංච දුස්චරිතය තිබ්බා අර රාජකුමාරයා කල්පනා කළා අනේ මේ මිනිස්සු පව් කරනවා පාපින් කොහොමද මේ මිනිස්සු ගලවන්නේ ඊට පස්සේ ඒකට උපක්‍රමයක් කළා ඒ තමයි මේ මේ යුවරජුරුව කළේ ඒ කාලේ මිනිස්සු ඔක්කොම වඳින පුදන විශාල නුග ගහක් තියෙනවා ඒ නුග ගහ ගාවට මේ රාජකුමාරයා ගිහිල්ලා නුග ගහ වටේ වැඳලා පැදකුණු කළා අනිත්යයට ඇහෙන්නේ නැති වෙන්න මොනවද කුටු කුටු ගාලා කියනවා මේ වගේ විටින් විට අර නුග ගහ ගාවට යනවා ඊට පස්සේ මොකද උනේ ඔන්න පස්සේ කාලේ පියාගේ ඇවෑමෙන් රජුරෝ රාජකුමාරයා රජ වුණා රජ වුණාට පස්සේ ටික කාලයක් යනකොට රජුරෝ රාජසභාව කැඳෙව්වා රාජසභාවෙන්දින් කියා හිටියා පින්වත් අමාත්‍යවරුනි
නුඹලාට මතකයිද මා එක්තරා නුගගහක් ළඟට නිතර නිතර ගියා මතකයි රජතුමනි මං ඒ ගියේ බාරයක් වෙන්න ඒ තමයි මං ඒ නුග දේවතාවට කිව්වා මට සුවසේ මේ බරණස් රාජ්‍යයේ රජකම ලැබීමට ඔබ වහන්සේගේ උපකාර වුණ කියලා ඉතින් බලන්ට ඇමතිවරුනි මට කිසි කරදරයක් නැතුව මේ බරණස් රාජ්‍යය ලැබුණා එහෙමයි ස්වාමීනි ඔයි නුගගහේ දේවතාවා හරි ආනුභව සම්පන්නයි ඔබ වහන්සේට අනිවාර්යෙන් බැල්ම හෙළලා තියෙනවා ඊට පස්සේ කිව්වා හැබැයි ඇමතිවරුනි දැන් වෙච්ච බාරයක් තියෙනවා ඔප්පු කරන්න ඕන නැත්තම් ඔය දිවුරු කිපුනොත් ඉවරයි ඒකනම් හැබැයිව රජතුමනි බාරය නම් ඔප්පු කරන්න ඕන ඔබ වහන්සේ කියන්න අපි දැන් සූදානම් බාරය ඔප්පු කරන්න ඊට පස්සේ කිව්වා නේ මම බිලි පූජාවක් දෙන්නයි බාරගත්තේ බාර උනේ අනේ හොඳයි දැන් එළුවෝ 100යි ගවයෝ 100යි කුකුළෝ 100යි අපි ඔක්කොම සූදානම් කරන්න නෑ 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 මං නුග දේවතා උන්වහන්සේට බාර උනේ මිනිස්සු 1000ක් මරලා ඒ මිනිසුන්ගේ බඩවැල් වලින් නුග ගහ උතලා ඒ මිනිසුන්ගේ හදවත් ඒ නුග ගහට පූජා කරනවා කියලා. දැන් අර ඇමතිවරු හොඳටම බය වුණා. හැබැයි මං ඒ බාරෙට ගන්නේ යම් කිසි කෙනෙක් ප්‍රාණඝාතය කරනවද? ඒ හොරකම් කරනවද? වැරදි කාම සේවනය කරනවද බොරු කියනවද මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවද මේ පංච දුෂ්චරිතේ කරන මිනිසු 1000කගේ බඩවැල් තමයි නුග ගහ වටා ඔතන්ට මම බාර වුනේ ඇමතිවරුනි මට ඒ බාර ඉක්මනින් ඔප්පු කරන්න ඕන ඒ නිසා දැම්ම රටේ අනබිර යවන්න අද ඉඳලා යම් කිසි කෙනෙක් සත්තු මෙරුවොත් හොරකම් කළොත් වැරදි කාම සේවනය කළොත් බොරු කිව්වොත් මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කළොත් අන්න ඒ වගේ 1000ක් බිලි පූජාවට ඕන වෙලා තියෙනවා රජතුමාට බාර දෙන්න කියලා අනබිර යවන්න කිව්වා. පින්වතුනි මේ ලෝක සත්වයා දමණය වෙන්නේ ධර්මයට නෙවෙයි බහුතරය නීතියට බයටයි දමණය වෙන්නේ. දඩ ගෙවන්න වෙයි ජීවිත හානියක් වෙයි කියලා මේ ලෝකේ වැඩිපුරම බලයට තමයි නීතියට පණ රැක ගන්න තමයි දමණය වෙන්නේ ධර්මයට දමණය වෙන්නේ ඉතාමත් අතලොස්සයි පිම්පව් විශ්වාස කළ දමණය වෙන්නේ අතලොස්සයි ඊට පස්සේ මොකද උනේ ඔන්න අනබිර ගැහුවා අපේ මහරජුරෝ අහවල් වනස්පති නුග රුක්සේට දේවතාවා කෙරෙහි මිනිස් බිලි 1000ක් දෙන්න බාරයක් කළා තියෙනවා අදපටම් ප්‍රාණඝාතයේ යෙදෙන කෙනෙක් වෙත්නම් සොරකම් කරන කෙනෙක් වෙත්නම් වැරදි කාම සේවනය කරන කෙනෙක් වෙත්නම් බොරු කියන කෙනෙක් වෙත්නම් මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන කෙනෙක් වෙත්නම් ඔවුන්ගේ බඩවැල් වලින් නුග රුක්ෂේ වෙලන්ට විච් බාරේ තියෙනවා එවැනි කෙනෙක් හිටියොත් වහා රජතුමාට බාර දිය යුතුයි කියලා අනබිර ගැහුවා එදා ඉඳලා එක එක්කවත් දැන් සත්තු මරන්නේ හොරකම් කරන්නේ වැරදි කාම සේවනය කරන්නේ බොරු කියන්නේ මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ දොළොස් වියතුන් මුළු බාරා නැසියම ඒ රජතුමා ඉන්න තාක්කල් පංචශීලයෙන් යුක්ත වුණා කියලා. කය බිඳලා මරණින් මත්තේ රජතුමත් ඒ නගරවැසියන් සීලු දෙනත් දෙවියන් අතර ඉපදුණා. පින්වත් මහණෙනි ඒ කාලේ අර බාරේ වෙච්ච රජුරු වෙලා හිටියේ බෝධිසත්වයෝ අපේ බුදුරජාණන් වහන්සේ. ඒ කාලෙත් උපක්‍රමයෙන් මිනිස් ස්වර්ගයට යහපත සැලසුවා
උපක්‍රමයේ මිනිස් වර්ගයාට යහපත සැලසුවා. එතකොට අන්න ඒ වගේ උපක්‍රමී දැන් අපි ගත්තොත් එහෙනම් මේ ස්වාමීන් වහන්සේ අම්මට කතා කරන්නේ පුතෙක් අම්මට කතා කරන විදිහට. අපේ ස්වාමීන් වහන්සේ කියලානේ. නමුත් නොදැනීම උපක්‍රමෙන් අම්ම ධර්මයට එනවා. අම්ම දන් දෙන්න යොමු වෙනවා. ඒක උපක්‍රමෙන් වෙන්නේ. ඔය පිට රටවල් වල ඇයට තියෙන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. තමන්ගේ අම්මා කොහොමද පිනට යොමු කරන්නේ, තාත්තා කොහොමද පිනට යොමු කරන්නේ. ඔවුන්ට තියෙන ලොකුම ශක්තිය තමයි ඒකට මේ උපක්‍රමය. සමහරවිට ඒ අය එහිදී ලෙඩ වෙනවා. ඒ ලෙඩ වෙනකොට කියන්න ඕන අම්මේ අපි ටිකක් අසනීපෙන් ඉන්නේ. ඔයාලා රුවන්වැලි සෑයේ වන්දනා කරලා මල් පූජා කරලා රතන සූත්‍රයේ කියලා අපිට සෙත් පතන්න. ඔන්න මුදලුත් දෙවනවා. එතකොට එයාට කෙසේ වෙතත් අර මහසෑයේ වන්දනා කරන්න ගිය අම්මයි තාත්තට යහපත සැලසෙන්නේ නැද්ද? අනුන් වෙනුවෙන් ගියත් තමන් වඳින්නේ බුදුරජාණන් වහන්සේට නම් ඒ පින තමන් දෙනවා. සමහර කියන්න පුළුවන් අපි වෙනුවෙන් දානයක් දෙන්න. ඒතර දරුවට තියෙන ආදරේට ඉක්මනට ඉදිරිපත් වෙන උපක්‍රමයෙන් ධර්මයට ගන්නවා. අර අනාථ පින්ඩික සිටුතුමා තමන්ගේ පුතාට කිව්වේ කාවණු 1000ක් දෙන්නම් බණ අහලා වරින් කියලා. ඒ උපක්‍රමයෙන් අවසානේ උනේ මොකද්ද? ඒ පුතා පැවිදි වුණා, අරහත්ත්වයටපත් වුණා. එනිසා සම්මියම් ප්‍රයෝග කියලා තියෙන එකක් අන්න ඇයට යහපත සලසවන්න. ඊට පස්සේ ඔබට මතක ඇති බිම්බිසාර මහරජුරු කේමා වේළුවනාරාමයට යවි උපක්‍රමයේ. කේමා වේළුවනාරාමයට යන්න කැමති වෙලා හිටියේ නෑ. වේළුවනාරාමයේ ගුණ කියලා ලස්සන කියලා ඒ ලස්සන බලන්න යවලා තමයි බුදුරජාන් වහන්සේ ළඟට යව්වේ නොදැනී. ඒ වගේ නොදැනී උපක්‍රමෙන් අන්න ඒ ධර්මයට ගන්නවා කියලා එකක් මේ ලෝකේ තියෙනවා. හැබැයි ওই උපක්‍රම දන්නේ නැතුව තියෙන එකත් නැසගන්නේ කොහොමද? ඔන්න සමහර වෙලාවට දුවේකුට හරි පුතේකුට හරි මේ ධර්මයේ ගැන ආසයි තිලා එයා මොකද කරන්නේ? අනේ ධර්මිය අපි අවබෝධ කරගන්න ඕන කියලා උදේ ඉඳලා හැන්දෑ වෙනකල් බණ අහනවා. එතකොට ඔන්න අම්මා පොඩ්ඩක් විපරම් කරනවා, තාත්තා පොඩ්ඩක් විපරම් කරනවා. බලනකොට මොම් පොත් බලන්නේ බණ අහනවා. ගෙදරම ගිනි ගන්නවා ඊට පස්සේ. දැන් කුටු කුටු ගන්නවා, මෙයා බලන්නේ මේ මහාන වේද දන්නේ මොකක් වේද දන්නේ, ඔළුව අපසට ගිහිල්ලාද දන්නේ. ඊට පස්සේ අර බණ කියපු ස්වාමීන් වහන්සේලටත් බනිනවා. දැක්කද යාට වැරදුණා. ඒකෙන් උනේ තමන්ඩ බණ අහන එකත් වලකිනවා, අර දෙමව්පියෝ ධර්මයට එන එකත් වලකිනවා. ඒ නිසා යාගේ අධ්‍යාපනයේට මුල් තැන දීලා ලැබෙන විවේකයෙන් නුවණින් යුක්තව ධර්මය අහන්න කාලය යොදව ගන්නවා නම් එයා තමාටත් ධර්මයේ හැසිරෙන්න අවවාද ගන්නවා. ගෙවල් වල අයටත් පව් සිද්ධ කරවන්නේ නැහැ. මට මුණ ගිහිලා තියෙන තරුණ ළමයි, මේ ඉස්කෝලේ යන ළමයි ධර්මයට ආසහිතිලා අපි පුහුණු වෙන්න ඕන මේ සීලය කියලා සමහර වෙලාවට රැයට කන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ රැයට නොකා ඉඳීම අටසිල් සමාදන් වුණ දවසට මාසෙට එක වතාවක් වදාළේ. දැන් අර ළමයා කන්නේ. ඒතර සතියක් දෙකක් යනකොට ළමයා ටික ටික කෙට්ටු වෙනවා. ඊට පස්සේ අම්මලා තාත්තලා ඇවිල්ලා කියනවා, හාඳුරනේ මේ බලන්නකෝ මේ ළමයා කෙට්ටු වෙලා. මේ බණ අහනවා වැඩි. අවසානයේ සීලෙටක් ගරහනවා. බුද්ධ ශාසනයටක් ගරහනවා. එතකොට මම මේ ළමයිට කියනවා, බලන්න ඔයාලා ධර්මයේ හැසිරෙනවා කියලා දෙමව්පියන්ට පව් පුරවනවා. උපක්‍රමශීලී නෑ. සමහර කාන්තාවෝ ඉන්නවා ධර්මය අහලා ධර්මය අහනකොට ඔන්න එයාලගේ තරුණ කාලේ වෙච්ච වැරදි අඩුපාඩු ඔක්කොම මතක් වෙනවා. මතක් වුණ ගමන් හිතෙනවා
ඉක්මනට ගොඩාක් පින් කර ගන්න නම් බඹසර සමාදන් වෙන්න ඕන කියලා එයා බ්‍රහ්මචාරි වෙනවා. ඉදිරි මේ බ්‍රහ්මචාරි කියන්නේ මොකද්ද කියලාවත් බඳපු මිනිසයා දන්නේ නැහැ. දැන් මෙයා තමයි ඒක හිතලා හදාගත්තේ. ඔන්න ගෙදර අවුලක් හදාගන්න. ඊට පස්සේ අර මිනිසයා පන්න යනකල් බයිනවා බුද්ධ ශාසනයට. අර ගෙදර නෝනගේ තියෙන කල්පනාවේ දුර්වලතාවය, ප්‍රඥාවේ දුර්වලතාවය, උපක්‍රම නොදැනීම. එක ලස්සනට ස්වාමියත් එක කතා කළා, තීරුම් කළා පිනගෙන කියලා. උපෝසතේ මාසයකට වතාවක් උපෝසත දවසට සීලේ පිරිසුදු කරගෙන එහෙම ක්‍රමානුකූලව යන්නේ නැහැ. කලබල වෙන නිසා උපමාවකුත් තියෙනවා. කලබලේට කොරස් කටෙත් අත දා ගන්න බෑ කියලා. විශාල කටක් තියෙන කොරහටත් අත දා ගන්න බැරුව යනවා කලබල වුණාම. මේ සාමාන්‍ය ලෝකෙත් එහෙමනම් කලබල වෙලා මේ බුදුරජාන් වහන්සේගේ ශාසනය දියුණු කරන්න අමාරුයි. නුවණින් යුක්තවම දියුණු කරන්න ඕන. ඉතින් මේ විදිහට ඊළඟට තව ඉන්නවා. තව සමහර වෙලාවට අම්මලා ධර්මය අහනවා, පින් කරනවා කියලා ඔන් ටීවී එක දාගෙන බණ අහනවා, රේඩියෝ එක දාගෙන බණ අහනවා. මුන්දලට උයන් අමතකයි දැන්. ඉතින් ගෙදර ළමයි ඉන්නවා වෙලාවට කන්න බලාගෙන. මහායම උයලා නැහැ. ඊට පස්සේ අර බඩගින්නේ එන ගානේ කියන්නේ මේ කෙහෙල් මල් කියලා පටංගන බුද්ධ ශාසනයට බණිනවා. මට දවසක් මුණ ගැහුණා මහාන වෙලා සිවුරු ඇරපු කෙනෙක්. එයාගේ අම්මා ওই විදිහට ටීවී එක දාගෙන දිගටම බණ අහනවා. ඉතින් කොල්ලා කොයි හරි වැඩකට ගිහිල්ලා එකට දෙකට ඇවිල්ලා කන්නේ එතකොටත් උයලා නැහැ. අම්මා බණ අහනවා. ඉතින් අම්මට හොඳටම බැනලා මාත් එක්කත් වැරදි කිව්වා අම්මගේ. මං කල්පනා කළේ මහාන වෙලා සිවුරු ඇරපු කෙනාටත් ඒක නුරුස්සනවා නම් සාමාන්‍ය අයට කොහොමටත් මේක වරුත්තු දෙන්නේ නැහැ. අම්මලාගේ වැරදි. බුදුරජාණන් වහන්සේ පවුල් අවුල් වෙන තැනට ධර්මයේ දේශනා කළේ නැහැ. අල්ලගන්න කෙනයි වැරදියට අල්ලගත්තේ. පැහැදිලිද? පංචශීලයක් රකින්න තියෙන්නේ. ඒ පංචශීලය මනාව රැක්කනම් ඒ කොයිතරම් සාන්ත දෙයක්ද? තව විශේෂ කාරණාවක් මේත් එක්කම කියලා දෙන්න මං කල්පනා කළා. අර උපක්‍රම ශීලියව බාරයක් වෙලානේ දැන් රටම සූපත් කළේ. මට හිතුණා මේ බාර ගැනත් පොඩ්ඩක් කියලා දෙන්න ඕන කියලා. ඒ තමයි ගොඩාක් මිනිස්සු අපි ගත්තොත් 80ක් විතර මිනිස්සු බාර වෙනවා දෙයියන්ට. දරුවෝ වෙනුවෙන්, ඒ වගේම ගෙවල් දොරවල් වෙනුවෙන්, වෙළඳ ආයතන වෙනුවෙන් නොයෙක් නොයෙක් හේතු මුල් කරගෙන බාර වෙනවා. ඔයාලට බාර ගැන ටිකක් කියලා දෙන්න. ඒ තමයි එදා ගොඩාක් ඈත කාලේ අපි බුදුරජාන් වහන්සේ වෙච්ච සිද්ධියක් වදාලා. ගමේ මිනිස්සු ගොඩාක් බාර වෙනවා. එක්කෙනෙක් බාර වෙනවා, මගේ අහවල් කටයුතු සිද්ධ වුණොත් මම මේ වගේ බිලි පූජාවක් දෙනවා. ඊළඟට ওই යුද්ධ කාලේ, LTT යුද්ධ කාලේ AI යුද්ධ කළා තියෙන්නේ ලේ ගොටුවක් මේ එක එක දෙවි දේවතාවුන් වහන්සේලාට තියලා බාර වෙනවා. අද අපි මේ යුද්ධෙදි මෙච්චර මිනිස්සු මරනවා. ඒ වැගිරිනලේ කැපයි කියලා. ඉතින් මිනිස්සු එක එක විදිහට බාර වෙනවා. ඉතින් බුදුරජාන් වහන්සේ වදාළා ඉස්සර මිනිස්සු ඔහොම බාර වෙද්දී ඒ දෙවුලෙ හිටිය දෙවියෝ මිනිස්සු ඉදිරියට ඇවිල්ලා පේන් දෙහිටගත්තා. හිටගෙන අපූර්ව වාක්‍යයක් කිව්වා.
මොකක්ද මේ වාක්‍ය කියනවා මිනිසුනේ නුඹලා දැන් වෙළඳාමේ ගිහිල්ලා ඇවිල්ලා සතෙක් මරලා දැන් බාරේ උපුයි බාරේ නිදහස් කියලා නිදහස් වෙනවා ඒ දෙවිය කියනවා නුඹලා අපින් නිදහස් වුණාට කර්මෙන් නිදහස් වෙයිද ලස්සන කාරණාව කර්මෙන් නිදහස් වෙයිද දැන් උදාහරණයක් ගමු ඔන්න තරහ ඇවිල්ලා කොයි හරි ගිහලා සීනි හරි මිරිස් හරි අඹරනවා අඹරලා කියනවා මම මෙහෙම බාරයක් වෙනවා කොහොම හරි ඔප්පු කරන්න ඕන මේ දේවතාවුන් නම් පිහිට වෙන්න ඕන හරි ඒ වැඩි වුණා කියන්නකෝ බාරෙත් ඔප්පු කළා අර මිනිස්සෙක් වෙනුවෙන් වෛරෙන් ඒ මිනිස්යාගේ අතපය කැඩේවා පවුල වෙනසේවා කියලා ඒ ද්වේෂ සහගතව යා කියපු කරපු එකේ කර්මෙන් එයාට නිදහස් වෙන්න පුළුවන්ද බැ මං තව කාරණාවක් කියන්නම් ඔයාලා කවුරුත් දැකලා තියෙනවා බලිතුවි ඔය පිදේනි හදලා මතුරනේවා ඒකෙදී සමහර වෙලාවට කුකුලෙක් ගෙනල්ලා කුකුලගේ කර්මල කඩලා එයින් ලේ ගොටු තියලා ওই පිදේනි වලට හදනවා ඊට පස්සේ ඕකෙන් මතුරලා අර ලෙඩා සුවපත් වෙනවා කියන්නකෝ ලෙඩා සනීපයි කටණියටත් ගාන දුන්නා ඒ කටයුතුත් ඉවරයි පිදේනියත් තුම්මං අන්දියකට හරි සෝනකට හරි ගිහින් දැම්මා තමන්ගේ සැපයක් වෙනුවෙන් තවත් සතෙකුගේ රුධිර ධාතුව ගත්ත කර්මය ඒකෙන් නිදහස්ද ඒකෙන් නිදහස් ඒක සනීප වෙන්නේ කර්මයේ සනීප වෙන්නේ විපාකයක් දීලාමයි විපාකයක් දීලාමයි සමහර අය කියනවා බඩේ කැක්කුම ඇදුනට පස්සේ සුරාව පොඩ්ඩක් ගන්න ඒතර සුරාව අරන් බඩේ කැක්කුම සනීප වුණා නමු සුරාපානී කිරීමේ විපාක සනීප වෙන්නේ පැහැදිලිද ඒ නිසා පින්තුනි අපි මේ ලෝකෙට යමක් කියද්දි කරද්දි බාරහාර වෙද්දි පුද පූජා තියද්දි හිතට එනේන දේවල් කරද්දි මම මේ කරන දේ සංසාරෙට එනවා කියලා කල්පනාව තියෙන්න ඕනේ නුවණැත්තා නිතර නිතර හිතනවා කියනවා මම මැරිලා කොහෙද යන්නේ කියලා දැන් මේ මෑණියෝ මැරුණා දැන් මෙතන ඉන්නවද මීට අවුරුදු 100කට කලින් ඉපදිච්ච කෙනෙක් මෙතන නෑ අවුරුදු 100කට කලින් ඉපදිච්ච කෙනෙක් එහෙනම් දැන් හිතන්න මීට අවුරුදු 100කට පස්සේ තව අවුරුදු 100කින් අපි කවුරුවත්ම නැහැ මින් චූටි දරුවෙක්වත් නැහැ දාට අනිවාර්යෙන් අපි මැරෙනවා ලෝකේ කෝටි 700ක් මිනිස්සු ඉන්නවා ඔය අවුරුදු 100 ඇතුළත කෝටි 700ම මැරෙනවා අපි කවුරුත් මැරෙනවා ඒ මරණයේදී අපි කරපු කියපු දේවල් කරගහගෙන යන්න ඕනේ සාධාරණ අසාධාරණ වෙනුවෙන් අපි කතා කරනවා සාධාරණ අසාධාරණ වෙනුවෙන් කෑ ගහලා බැනලා දොඩලා වෛරයෙන් කටයුතු කරලා ගහ මරාගෙන ප්‍රශ්නේ විසඳෙනවා ඒ ප්‍රශ්නේ විසඳුණාට අර වෛරේ කර්මය මිනිසුන්ට පහර දුන්න කර්මය දොස්පරස් කියපු කර්මය කුණුහරප කියපු කර්මය තමා පිටපස්සේ යනවා මේ ජීවිතේ ප්‍රශ්නේ විසඳෙනවා පරලෝට ප්‍රශ්නයක් හැදෙනවා ගෙදර මොකක් හරි දෙයකට දුවෙක් හරි පුතෙක් හරි අම්මට කෑ ගහනවා අත දික් කළ කෑ ගහනවා එන්න එපා පිටවා කියාගෙන කියලා ඔන්න කෑ ගහපු නිසා යාන්තම් අම්මා ඒකට ඇඟිලි ගැහුවේ නෑ ප්‍රශ්නේ විසඳුණා ඒ ප්‍රශ්නේ විසඳුණාට අම්මට කෑ ගහපු
අම්මට අතපය දික් කරපු කර්මය සංසාරෙට එනවා. ඒක විසඳෙන්නේ. තව ළමයි ඇවිල්ලා කියනවා යාන්තම් මම බොරුවක් කිව්වා ඒකින් ගැලවුණා යාන්තම්. 99න් ගැලවුණේ මම බොරුවක් කියපු නිසා ගැලවිලාවා කියනවා. බොරුවක් කියලා මේ ජීවිතේ ගැලවුණාට බොරු කියපු කර්මෙන් ගැලවෙන්න බෑ. බොරු කියපු කර්මෙන් ගැලවෙන්න බෑ. ඒ නිසා එක එක්කෙනාගේ ප්‍රශ්නවලදී හදි හුණියන් කිරීම, අනවින කිරීම, කොඩවින කිරීම, ඒ වගේ ප්‍රශ්නේ විසඳුනා කියලා. ඒ කර්මෙන් ගැලවෙන්න බෑ. ළඟදී පුතෙක් ආවා. ඒ පුතාට මං හිතන්නේ වයස අවුරුදු 20ක් විතර. ගෑන් ළමෙක් එක්ක සම්බන්ධයක් තිබිලා ඒ සම්බන්ධය නැති වෙලා පස්සේ මෙයා කොහේ හරි ගිහිල්ලා ඒ කෙල්ල යාළු කරගන්න මතුරනවා. දවස් ගානක් මතුරනවා. දැන් අර කෙල්ල සිහි විකල් වෙලා වගේ දැන් මෙයා පැත්තට හැරෙනවා. හරි. ඔන්න දැන් ප්‍රශ්න විසඳුනා කියන්නකෝ. අහිංසක කෙල්ලෙකුට වින කිරීමේ කර්මයෙන් නිදහස් වෙනවා. එක්කිනෙකුට වින කළොත්, එක්කිනෙකුට බන්ධන කළොත් සංසාරේ ආත්ම භව 10000 ගානක් තමන්ට වින වදිනවා. තමන්ට බන්ධන වදිනවා. තමන් බන්ධන වලට අහු වෙනවා. කොහොමද? ඒ නිසා මම මේ කරන දේ මේ ජීවිතේ ප්‍රශ්නේ විසඳුනාට පරලෝව ප්‍රශ්නේ කොහොමද කියලා මොහොතක් කල්පනා කරන්න. මැරුණට පස්සේ මට මේකෙන් ගැලවිල්ලක් තියෙද? හැම දෙයකදීම කල්පනා කරන්න. සමහර ප්‍රශ්න විසඳෙනවා ප්‍රාණඝාතය කළා. මිනිසු ප්‍රශ්න විසඳ ගන්නවානේ සතුරව මරලා. සතුරා මැරුවට පස්සේ යාළගේ ප්‍රශ්න විසඳුණා. නමුත් මේ ජීවිතේ ප්‍රශ්න විසඳුණාට ප්‍රාණඝාතක කර්මෙන් එයාට විසඳුමක් නැහැ. සමහර ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් හොරකම් කරලා. දැන් කුසගින්නේ ඉන්නකොට දරුවෝ අම්මලා තාත්තලා විද්‍යාවක්ම නැති වුණොත් හොරකම් කරලා හරි කන්න බොන්න දෙනවා. අනි යාන්තම් ජීවිතේ ගැට ගහගත්තනේ. ඒ ප්‍රශ්නේ විසඳුණාට පරලෝ ඔන්න ස්වාමියා හරි බිරිඳ හරි අනාචාරයේ දෙනවා. මිනිස්සයාට බොරුවක් කියලා බිරිඳට හරි ස්වාමියාට හරි ගානට චාටුවෙන් ඒක වහලා දානවා. 99න් බේරුණා. ඒ එහෙම බේරුණාට පරලෝ කර්මෙන් බේරෙයිද? සමහර අය මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා. කරලා ටොපි එකක් හරි මොනවා හරි කනවා. සුද්දනා වාගේ ඇවිල්ලා ඉන්නවා. අහුනේ නැහැ. එහෙම අහු නොවුනාට කර්මයේ විපාකෙන් පැනලා යන්න බෑ. අහු වෙනවා ඒකට. මේ කියන දේ හොඳට තේරුම් ගන්න. ඒ නිසා යමක් කියනකොට කරනකොට මේ ජීවිතේ ප්‍රශ්න විසඳෙනවා වගේම මැරිලා යන ලෝකයක් ගැන හිතන්න. ඔයාලගේ ජීවිතවල මේ චූටි ළමයෙනුත් තරුණ දූල පුතාලටත් අම්මලා තාත්තලටත් මේ කියන්නේ ලෝකයාම නොදන්නා තමන් විතරක් දන්නා රහස් කොච්චර තියෙනවද? අම්මා තාත්තවත් දන්නේ නැහැ. යාළුවවත් දන්නේ නැහැ. ඔක්කෝම වහලා. ස්වාමියක් දන්නේ, බිරිඳක් දන්නේ. අපි කොච්චර දේවල් හංගගෙන ඉන්නවද? අපි එහෙම හංගගෙන හිටියට ওই රැස්ුණ කර්මේ විපාකේ හංග ගන්න බෑ. ඒක එනවා. ඒ නිසා මැරිලා අපි ඉපදෙනවා කියලා නිතර කල්පනා කළොත් අපේ ජීවිතේ අඩුපාඩු හැදෙනවා. අපේ ජීවිතේ වෙනස් වෙනවා. මිනිසු දිහා බල්ලා තීරණ ගන්න එපා. ඇයි එහෙම කියන්නේ? අරියත් කරනවා. අර කට්ටිය හොඳට ඉන්නේ.
අපිට තමයි කරදර කියලා බාහිර අයගෙන් තීරණ අරගෙන තමන්ගේ ජීවිතේ තීරණය කරන්න එපා. ඒකට මම බුදුරජාණන් වහන්සේ වදාළ අවවාදයක් සීකරන්න. බුදුරජාණන් වහන්සේ පාටිලි ගාමිනී කියන ගෘහපතියට වදාලා, ගාමිනී කවුරු හරි කිව්වොත් එහෙම අපි කර සත්තු මරණයකේ විපාක මේ ජීවිතේ ඔකෝටම එනවා කියලා ගාමිනී ඒ කතාව මුසාවක්. ඇයි ඒ? ගාමිනී හොඳට ඇඳලා පැළඳලා සැප විඳින මිනිසෙක් ඉන්නවා. එතකොට අනිත් අය අහනවා, අර මිනිසයා කොහොමද ඔච්චර සැප සම්පත් ලබා ගත්තේ? එතකොට කියනවා, ඔය මිනිසයා රජ්ජුරුවන්ට විරුද්ධව හිටපු කෙනෙක් මැරුවා. රජ්ජුරුව සතුටටපත් වෙලා මෙයාට ධනය දුන්නා. එහෙනම් එයා සැප විඳින්නේ ප්‍රාණඝාතයක් මුල් කරගෙන. තව මිනිසෙක් අත් දෙක පිටිට මේ පිටිපැත්තට තියාගෙන කසෙන් තලතලා මරන්න ගිනියනවා. සුදු මිනිස්සු තව කෙනෙක් අහනවා, අර මිනිස්සයා ඇයි අර දඬුවමට ලක් වෙලා? ඔය මිනිස්සයා මේ රටේ අහිංසක මිනිසෙක් මරලා, ඒ නිසා ඔහුට මරණීය දඬුවම නියම වුණා. ඒකට දෙන්නම කරේ ප්‍රාණඝාත. එක්කෙනෙක් ඒක නිසා රාජ ප්‍රසාද ලබා ගත්තා, තව කෙනෙක් රාජ දඬුවම් ලබා ගත්තා. ඉතින් ගාමිනී, පව් කරන එකේ සත්තු මරණ එකේ දුක් විපාක මේ ජීවිතේ ඔකෝටම එනවා කියලා කිව්වොත් ඒක මොසාවක්. දැන් මම කියන්නේ ඔයාලට දකින්න ලැබෙනවා සත්තු මරලා සැපසේ ජීවත් වෙන මිනිස්සු. එතකොට මෙයාලා කල්පනා කරනවා, අපි මඳුරු එක්කවත් මරන්නේ, අපිට තමයි කරදර. අර මිනිස්සු අර බලන්න ෆාම් එකක් කරනවා, කුකුළු මරනවා, ඌරු මරනවා. ඉතින් ඒ මිනිස්සු යසට ඉන්නවනේ, වාහන තියෙනවා, තට්ටු තුනට ගේ හදලා තියෙනවා, පුතාල පිටරට. ඉතින් යසට ඉන්නවනේ. අපි මැස්සෙ එක්කවත් මරන්නේ, අපි කොච්චර අමාපි ඉතින් පෝලිං වල තමයි කියලා කියනවා. පින්වතුනි, ලෝතුරා බුදුරජාණන් වහන්සේ වදාළේ අනුශාසනාව ගැන සද්ධාව ඇති කරගන්න. සියලු දෙනාටම තමන් කරන කර්මයේ දුක් විපාක එන්නේ නැහැ. මේ ජීවිතේ මැරිච්ච ගමන් එන්නේ. කොච්චර දූලා පුතාලා ඇතිද ජීවිතේ වරද්දගෙන. හැබැයි හොඳට ඉගෙන ගන්නවා. සාමාන්‍ය පෙළට A9, උසස් පෙළට A4, විශ්වවිද්‍යාලේ සෑම උපාධියක්ම ඉහළ රස්සා. හැබැයි චරිතේ නසාගෙන. හැබැයි සමාජයේ ඉහළටම ගිහිල්ලා. ඉතින් මේ ජීවිතේ සැපසේ ඉන්නවනේ. පව්කම් වල දුක් විපාක හැම කෙනාටම එන්නේ නැහැ මේ ජීවිතේ. මැරුණට පස්සේ. ඒ නිසා අරයත් ඒ වැඩේ කරලා සන්තෝෂෙන් ඉන්නවා. මං කළාට මොකද කියලා අනුන් උපමාවට අරන් තමන්ගේ වැරද්දට ලකුණු දාගන්න එපා. කවුරු කළත් මරණින් මත්තේ විපාක එනවා. ඔන්න හොඳට කාලබිල ඇඳලා ඉන්න මිනිසෙක් ඉන්නවා. ඒ මිනිසයා ඔච්චර සැප සම්පත් විඳින්නේ ඇයි කියලා කෙනෙක් අහනවා. එතකොට අනිත් එක්කෙනා කියනවා, රජතුමාට හතුරු වෙච්ච සේනාවක් හිටියා. මෙයා ඒ හතුරු මැදට පැනලා හතුරන්ගේ සියලු වස්තුව හොරකම් කරගෙන ආවා. රජතුමා සතුටු වෙලා මෙයාට ධනෙ දුන්නා. අන්න එයා දැන් සැප විඳින හොරකම් කරපු නිසා. හොරකම් කළා සැප විඳින මිනිස්සු කොච්චර ඉන්නවද? හැබැයි ගමක ගොඩක අහිංසක මිනිස්සු පොල් ගෙඩියක් කඩනවා. මොකක් හරි දෙයක් හොරකම් කරනවා. මේක අල්ලා ගන්නවා. CCTV කැමරා තියෙනවා. අල්ලා ගන්නවා. අල්ලාගෙන තඩි බාලා හතරහන්දි කඩලා ඉරිදා. දැන් එක්කෙනෙක් හොරකම් කරලා සැපසී ඉන්නවා.
තව එක්කෙනෙක් හොරකම් කළා හිරේ විලංගු වැටුණා. බුදුරජාන් වහන්සේ වදාලා ඔන්න ඔය කාරණාව නිසා හොරකම් කරන සියලු දෙනාම මේ ජීවිතේ දුක් විඳිනවා කිව්වොත් ඒක මොසාවක්. ඇයි මං දැන් ඒ කාරණාව මතක් කළේ? හොරකම් කරලා හොඳින් ඉන්න මිනිස්සු පේනවා. එතකොට අපිට හිතෙනවා මේ මැරෙන්නේ පස්සේනේ. අර පේන්නේ හොරකම් කළ යසට ඉන්නේ යාන වාහන ඇර ගෙවල් දොරවල් අරගෙන හදාගෙන සැපසී ඉන්නේ දරුවෝ පිටරට. අපි තමයි මේ කිසි දෙයක් හොරකම් කරන්නේ නැති අපිටමයි කරදර. ඒ නිසා පින්වතුනි එහෙම අනිත් අයත් එක්ක තුලනය කරන්න එපා. බොරු කියලා සැපසී ඉන්න මිනිස්සුත් ඉන්නෝ, බොරු කියලා දුක් ඒක දුක් විපාක විඳින මිනිස්සුත් ඉන්නවා. මේ ජීවිතේ ඔය වෙනස තිබ්බට මරණින් මත්තේ නම් පංච දුස්චරිතේ විපාක එනවාමයි. වලක්වන්න බෑ, වලක්වන්න බෑ. සුරාපානය කරලා අපි ගත්තොත් එහෙම පාටි එකක්, ඊළඟට වෙඩින් එකක් ගත්තොත් ඒකෙ පොඩ්ඩක් බොන්න නැත්තම් අර වෙඩින් එක නෑ වගේ, පාටි එක නෑ වගේ, අවුරුදු නෑ වගේ. ඉතින් එයාල ඔක්කොම සතුටින් එකම මේ සමේ මේසෙ කාලා බිල සතුටින් ඉන්නවා. තව ගෙදරක බීලා මිනිහා බීලා පාරේ වැටිලා ගෑනිට ගහලා දුක් විඳිනවා. එක තැනක මිනිස්සු බීලා සතුටින් ඉන්නවා, තව තැනක බීලා දුකෙන් ඉන්නවා. ඒකට කියනවා ඔය පොඩ්ඩක් බිව්වට මොකද? ඉතින් අර ලස්සනට බිස්නස් කරගෙන හොඳට ඉන්නේ මිනිස්සු. ගියේ ගම මේ සුඩ මේ බෝතලේ තියෙනවා. ගෙදර සමහර ගෙවල් වල අර සෝෆා සෙට් එක වගේ වෙනම සෙට් එක තියෙනවානේ මේ අරක්කු වල. ඒක තමන්ගේ නම්බුවක් විදිහට දකින්නවනේ. මේ ජීවිතේ විතරයි අය, මේ ජීවිතේ විතරයි. පරලෝකදී විපාක එනවා. මම මේ කියන්නේ පින්වතුනි මැරිලා ඉපදිනවා කියලා හිතන්න, මැරිලා ඉපදිනවා කියලා හිතන්න. හරක් බලන චූටි කොල්ලෙක් අවුරුදු 9ක් විතර ඇති. ඒ කියන්නේ මේ පොඩි පැටවගේනේ අවුරුදු 9ක් විතර පොඩි කොල්ලේ කෝටු මේ කෝටුවක් කඩ කඩා ඉන්නකොට මැස්සෙක් ඇවිල්ලා අතේ වැහුවා. අරයා මැස්ස අල්ලගත්තා. අල්ලගෙන අර අතේ තිබ්බ කෝටුවේ කීරකින් මෑන්න මැස්සට. ඒකල විසිකලා. එච්චරයි. උපනූපන් ජීවිතේ උලේ ඉඳලා තමයි මැරෙන්නේ. සමහරට ගහකින් වැටෙනවා, හරියටම වැටෙන තැන උලක්. එහෙම උලේම ඇනෙනවා. වාහනෙකින් ගිහිල්ලත් වැටෙනවා, ඒකේ තියෙන බටේක හරි ඇනෙනවා. උලේ ඉඳලා මැරෙනවා. ඉතින් පොඩි එකෙක් නෙමෙයික කළේ. පොංචි කියලා නෑ දරුවනේ. කරන්නේ පාපයක් නම් විපාක එනවා. පුංචි කියලා නෑ, කියන්නේ බොරුවක් නම් විපාක එනවා. පුංචි කියලා නෑ, කරන්නේ හොරකමක් නම් විපාක එනවා. තව චූටි ළමයි ටිකක් සෙල්ලම් කර කර හිටියා. ඉන්නකොට තලගුවෙක් ආවා පිට්ටනියට. පොඩි උන් බෝල ගහන එක පැත්තක තියලා තලගොයා පිටිපස්සේ දිව්වා. තලගොයා ගිහිල්ලා ගිහිල්ලා උඹහකට රින්ගුවා. අර පොඩි උන් ටික අර උඹහේ කටවල් වලට ගල් දැම්මා. ඔන්න ඊළඟ සතියේ සෙල්ලම් කරන්න ආවා. එනකොට මේ අයිට මතක් වුණා අපරාදී අපි අරකට ගල් දැම්මනේ, අර තලගොයාට මොකක් වෙලාද දන්නේ නැහැ කියලා අර ගල් ටික අයින් කළා. කෝටු දාලා උඩට ඇරන් ඇරන් ගල් ටික අයින් කළා. තලගොයා එයිද කියලා බලන්න ඒ ළමයි ටික ගියාට පස්සේ තලගොයා ආවා. හැබැයි සතියක් හිර වෙලා. උපනෝපන් ජීවිතේ අනිවාර්යෙන් සතියක් කොහේ හරි හිර වෙනවා යාලා.
අපේ ගෞතම බුද්ධ ශාසනේ බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න දෙද්දී එයාලා මේ ජීවිතේ මහාන වෙලා වැස්සකට ගල් ගුහාවකට ගියා ළඟ තිබ්බ ගලක් බුරුල් වෙලා ගැලවිලා ඇවිල්ලා අර ගුහාවේ දොර වැහුණා හත්වෙනි දවසේ ගලානි පැත්තට පෙරළුණා දොර ඇරුණා පොඩි උන් ටිකක් කරපු කර්මයක් නේ මේ කැලණිය එදා මෙතන ඉඳලා මොහොඳට යොදුන් ගානක් දුරයි කියලා ලංකාව පින්වත් දරුවනේ ඉස්සර තිබ්බේ මීට වැඩිය වෙනස් හැඩයක් කැලණියේ ඉඳලා මොහොඳට ගොඩාක් දුරයි නමුත් කැලණියේ හිටපු කැලණිතිස්ස රජුරෝ කැලණිතිස්ස මහරහතන් වහන්සේ තෙල් කතාරමේ ඝාතනය කරලා මොහොඳට දැම්මා ඒ කර්මෙන් මොහොඳ ගොඩ ගලලා මොහොඳු ආසන්න ගම්මාන වලින් 12න් 11ක් කියන්නේ ගම්මාන 12ක් තියෙනවා නම් 11ක් මොහොඳට යට වුණා මොහොඳට යට වුණා කර්මය ආපස්සට බලනකොට පුංචි ළමේ හරක් බලන පවුල කිපදිලා අම්මා කිව්වා පුතාට පුතේ කිරි හට්ටිය උණු කරපන් කියලා කිරි කිරි මුට්ටිය දැන් කිරි දෝල මුට්ටිය උණු කරනවා පොඩි එකාවක ඉතින් කාල් ගගා කිරි උතුරයි කියලා ඉනුඩ මැස්සෙක් කෙවිල වැහුවා දෙතුන් පාරක් එහෙම කළා ගියේ නැ නොදකින් තෝ කියලා දැම්මා මේ පොඩි එක්කෙනකදී කිරි හට්ටියට දැම්මා ඒ කර්මය ආවා අරහත්ත්වයට පත් වෙලා රාජ දණ්ඩන කියන ඒවා කොයි තරම් තිබුණත් රජතුමාගේ හිතට ආවේ තෙල් කටාරමේ තඹපා. ඊට පස්සේ මොහොඳට දැම්මා. මැස්සෙක් කිරි හට්ටියකට දාලා තඹපු කර්මය මොහොඳක් ගොඩ ගලලා රටක් යට වෙන තැනට එයි කියලා කවුද හිතුවේ? ඒ නිසා අපි අද කරන පුංචි කර්මය අනාගතේ ගොඩාක් අයට විපාක දෙනවා. ඒ නිසා සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ බුදුරජාන් වහන්සේ වදාළේ ප්‍රාණඝාතය නම් කරන්න එපා කියලා. සොරකම නම් කරන්න එපා කියලා. වැරදි කාමසේවෙන් නම් කරන්න එපා කියලා. ඊළඟට මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න එපා කියලා. අපි හිතමු වැරදි කාම සේවනයක් කරනවා. තමන්ගේ ස්වාමියා ඉඳිද්දි බිරිඳ ඉඳිද්දි වෙන අයත් එක්ක අනාචාරය හැසිරෙනවා. විවාහ වෙන්න කලින් අනාචාරයක දේවල් කරනවා. ඒකේ කර්මය තමයි නිරේ ඉපදෙනවා. එහෙම නැත්නම් ඒකේ අවශේෂ කර්ම විදියට මනුස්ස ලෝකෙ ඉපදෙද්දි පෞල් ජීවිත කඩා කපල් වෙනවා. පෞල් ජීවිත කඩා කපල් වීම නිසා ස්වාමියා එක තැනක ඉඳලා විඳින දුක, බිරිඳ එක තැනක ඉඳලා විඳින දුක, අම්මා තාත්තා තැන් දෙකක නිසා දරුවෝ විඳින දුක, සමාජයෙන් විඳින නිନ୍ଦා, අපහාස කොයි තරම්නම් ජීවිතෙන් ජීවිතයට යනවද? සුළු මොහොතක සැපයක් වෙනුවෙන් කරපු කර්මයෙන් ජීවිත කීයක් ඇස්වලින් කඳුළු වැටුණාද? කී දෙනෙක් විඳෙව්වාද? ඒ නිසා සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ බුදුරජාණන් වහන්සේ වදාලා වැරදි කාම සේවනය කරන්න එපා. මේ පාපේ ඉච්ඡ භයානක බවක් තියෙන. අපි පිළිගත්තත් නැත. අද අපි කෑගහනවා. අද අපි ඕන දෙයකට සද්ද කරනවා. හාමුදුරුවරුන්ටත් බයිනෝ. තුට අපි දන්නේ මේ සංඝයා අතර ගුණගරුක තෙරුන් වහන්සේලා සිටිනවා. ශාසනයට හිත පහදවගත්ත බුදුරජාණන් වහන්සේ සරණ ගියයි ඉන්නවා. ඕනතරම් සංඝයා ඉන්නවා හදවත කරුණාවන්තයි. මිනිස්සු වෙනුවෙන් සේවය කරන්න කැමති. තමන් ලැබෙන දානෙ ටික වුණත් මිනිස්සු වෙනුවෙන් දෙන්න කැමැත්තෙන් හාමුදුරුවෝ ඉන්නවා. මිනිස්සුන්ගෙන් කොයිතරම් කරදර කංකටලු ආවත්
පාන්තරයක් කරන් පාරට බැහැලා පින්ඩ පාතේ වඩින්න කැමති මිනිස්සු ඉන්න මේ සංගයය ඉන්නවා. එවැනි සංගරුවණක් සිටින මොවෙන් බුදුබණ පද විතරක්ම කියන සංගයය ඉන්නවා. එහෙම ඉදින් මේ චීවරධාරියෝ කියලා පටන් ගත්ත ගමන් මේ කසාවතට ගරහපු ගමන් සංසාරෙම කසාවතක් දකින්නවත් වෙන්නේ. ඒ කියන්නේ බුද්ධෝත්පාද කාලවල රහතන් වහන්සේ නමක් සංගරුවණක් ඉන්න තැනකවත් ඉපදෙන්නේ නැහැ. කසාවතට ගැරහීම කොහොමද? ඉතින් නිවන් දැකILL කොහොමද එතකොට? මේ ජීවිතේ ප්‍රශ්නයක් විසඳගන්න කට තියෙන පළියට කෑ ගැව්වා. එදා අපේ මහ බෝධිසත්වෝ ඇතෙක් වෙලා ඉඳිද්දී සිවුරක් පොරවගත්ත වැද්දෙක් දල කපද්දිනොත් හොඬ වැල උස්සන්නේ නැතුව හිටිය සිවුරට ගරු කරලා ඒ මහ බෝධිසත්වෝ අභිනිෂ්ක්‍රමණය කරන්න යන දවසේ බ්‍රහ්මරාජයා සිවුර ගෙනත් දුන්න පොරවන්න. සුදුසුයි සුදුසුයි සංසාරෙම සිවුරට ගරහලා නැහැ. මගේ බුදුරජාණන් වහන්සේ පවා චීවරයට ගරහලා නැහැ. බුදුරජාණන් වහන්සේ වදාලා දුස්සීල පාපියෝ කටවාචාල හරියට සැරට කතා කරන මිනිසුන්ගේ හිත රිදවන නරක වචන කතා කරන පරුස වචන කතා කරන භික්ෂුවක් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ වදාලා එයාට තියෙන උපමාව තමයි දෙපැත්ත කැපෙන කඩුවක් සිවුරෙන් ඔතලා තියෙනවා කියලා කියන්නේ යාට කියෝ. දැන් වැරද්ද සිවුරේද කඩුවේද? භයානකකම තියෙන සිවුරේද කඩුවේද? ඒ පුජ්‍යලියාගේ මිසක්ක චීවරේ නෙවෙයි. අපිට එනවනම් අමනාපයක් කියන්නත් ඕනි නම් වචනයක් කියන්න පුළුවන් මවුන්ට මේ උතුම් අරහත් දජේ සුදුසුනේ. මේ උතුම් චීවරේ මවුන්ට සුදුසුනේ කියලා කියපු ගමන් සිවුරට ගරහන්නේ. ඒකයි මේ ජීවිතේ නම් අපිට කට්ටි පැන පැන ඉන්න පුළුවන් ඕනතරම් පව් කරලා. මරණ මොහොතේ මරණින් මත්තේ ගැලවෙන්න බෑ. ඒ නිසා මැරෙනවා කියන එක විශ්වාස කරන්න. මැරිලා උපදිනවා කියන එක විශ්වාස කරන්න. පින්පව් අපි පිටිපස්සේ එනවා කියලා විශ්වාස කරන්න. අනිවාර්යෙන් පින්පව් අපි පිටිපස්සේ එනවා. පින්පව් අපි පිටිපස්සේ එනවා. ඒ නිසා දැන හෝ නොදැන හෝ අපේ ජීවිතවලින් නොයෙක් අකුසල් සිද්ධ වෙනවා. ඒ කාරණාවේ මෙහින් ගැලවෙන්න තියෙන විකල්පය තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයමයි. දැන් අද මේ දහං අවවාදයේ ලබලා වෙනදට වැඩිය දැනුණා නම් ඇත්තනේ මේක මේ ජීවිතේ ප්‍රශ්නේ විසඳුණාට පරලෝ විසඳෙන්නේ නැහැනේ මේකෙන් කියලා. පැහැදිලිනේ? එහෙම දැනුණා නම් ඒක දැනුනේ අහපු නිසා. එතකොට පවක් විදියට අහලා තිබ්බට පස්සේ අපි අතින් වෙන්නේ පව 10ක් නම් අඩුම තරමේ එකක් දෙකක් හරි අඩුයි. මම මේ කියන්න හදන්නේ ඔයාලගේ ජීවිත පිරිසුදු කරගන්න කැමති නම් තව තවත් පිරිසුදු කරගන්න කැමති නම් තව තවත් බුදුරජාණන් වහන්සේගේ ධර්මානුශාසන අහන්න බුදුරජාණන් වහන්සේ ලබා දුන් අවවාද අහන්න ඇහුවට පස්සේ එන ආවේගයට ධර්මයෙන් වැටක් බඳිනවා. දැන් කාට හරි තරහ ඇවිල්ලා හිතුනොත් එහෙම මේක ඇඹරිලා යන්න මේක ගතප්පයක් කැඩෙන්න මොනව හරි කරන්න ඕන කියලා ඔන්න බහාරයක් වෙලා හරි පොල් ගහලා හරි මොකක් හරි කරනවා. ඔන්න දවස් දෙකක් යනකොට අතපය කැඩෙනවා. ඇවිල්ලා බාරේ ඔප්පු කරනවා. එයා හිතන දැන් නිදහස්. නෑ. සංසාරී ආත්ම භව සිය දාස ගන්න අතපය කැඩෙනවා තමයි.
අනුන්ට දුන්න දේ තමන් දෙනවා. ගොඩාක් මේ අසාධාරණී රජේන ලෝකේ අසාධාරණීට අයුක්තියට පුරුදු වුණ මේ ලෝකේ හොයන්න එපා පින්වතුනි යුක්තිය. හොයන්න එපා සාධාරණය. බුද්ධ වචනයක් තියෙනවා. ඒ තමයි සාධාරණේ විහඤ්ඤාන්ති කියලා. සාධාරණේ හොයන්න ගියොත් වෙහෙස විතරක් ඉතුරු වෙනවා කියලා. ඔය බණපදේ මතක තියාගන්න. සාධාරණේ විහඤ්ඤාන්ති. සාධාරණේ හොයන්න ගියොත් වෙහෙස විතරක් ඉතුරු වෙනවා කියලා. සාධාරණේ යුක්තිය හොයන්න ගිහිල්ලා ගොඩාක් අය අතින් පව් සිද්ධ වෙනවා. වෙහෙස විතරයි ඉතුරු වෙන්නේ කියලා ඒ අවවාදෙ හිතේ තියාගෙන ඉවසන්න පුරුදු වෙන්න මැණික් නැති බොරළු වැලි පොළවක මැණික් හොයන්නේ කොහොමද? සඳුන් නැති වනයක සඳුන් හොයන්නේ කොහොමද? සඳුන් නැති බව දැනගත්ත ගමන් හරි. මේ ලෝකේ සාධාරණයක් නැති බව, යුක්තියක් නැති බව දැනගත්තාම හරි. ඒ නිසා මේ ලෝකෙක ප්‍රශ්න විසඳන්න බැරි වුණාට තමන්ගේ හදවතේ, තමන්ගේ ජීවිතයේ ප්‍රශ්නවත් විසඳගත්තොත් ඒක ලොකු දෙයක්. මැරෙන වෙලාවේ සැනසිල්ලේ මැරෙන්න පුළුවන්. නැත්තම් පින්වතුනේ චිත්‍රපටිය වගේ අනිවාර්යෙන් තමන් කරපු දේවල් මැවි මැවි පේනවා. ඔබම චෙක් කරන්න, ඔබම හිතන්න, ඔබ දවසක් ඔබගේ කාමරයට වෙලා ඔබගේ ඇඳ උඩ ඔබ උඩු බැලිය අතට නිදා ගන්න. නිදාගෙන මොහොතක් නිදා ගන්නවා කියන්නේ ඇලවෙනවා. ඇලවිලා මං කරපු කියපු දේවල් හිතනවා කියලා හිතට හිතෙන්න අරෙන්ඩ. දැන් බලන්න ඔයාලට මතක් වෙන්නේ හොඳ දේවල්ද නරක දේවල්ද කියලා. මෙච්චර බුදු කෙනෙක්ගේ ධර්මය අහද්දින් දැන් පවා තමන්ගේ අතින් සතෙක් මැරිලා තියෙනවා නම්, හොරකම්මක් කරලා තියෙනවා නම්, බොරුවක් කියවිලා තියෙනවා නම් ඒකම එනවා දැන් පවා. මේ බණ අහද්දිනොත් ඔය අත්වලින් දන් උය උයා දන් පූජා කරලා තියෙනවා. ඔය අත්වලින් ගණන් කරන්න බැරි තරම් මල් පූජා කරලා තියෙනවා. අටමස්ථාන සොළොස්මස්ථාන වන්දනා කරලා තියෙනවා. සිරිපා වන්දනා කරලා තියෙනවා. ධාතුන් වහන්සේලා දැකලා වැඳලා තියෙනවා. ඒ වගේම සිය වතාවකට වැඩිය බණ අහලා තියෙනවා. අනිත් අයට කෑම බීම දීලා තියෙනවා. ඇඳුම් පැළඳුම් දීලා තියෙනවා. මිනිස්සුන්ට උදව් උපකාර කරලා තියෙනවා. කිරියප්පේ ඒ ඔක්කොම අමතක වෙලා බණ අහද්දිම පාපයම මතක් වෙනවා. දෙක්කද හිතේ හැටි. මේ හිත හුරු කරන්න ඕනේ කුසල්ම මතක් වෙන විදිහට. ඔන්න යම්කිසි පාපයක්, අකුසලයක් තමන්ගෙන් වෙච්ච වැරද්දක් මතක් වෙනවා. මතක් වෙච්ච ගාම හිතන්නුන මං ඒක හදාගත්තා. පින්වතුනේ ගොඩාක් මිනිස්සු අසරණ වෙලා ලෙඩ වෙලා මරණාසන්න වුණාට පස්සේ මිනිස්සුන්ගේ ජීවිතවල වෙන දේවල් අපි අහලා තියෙනවා, දැකලා තියෙනවා. ගොඩාක් මිනිස්සුන්ට සමහරලාට මැරිච්ච පරාණකාරයන් ඇවිල්ලා තම තමන්ගේ ලෝකවලට කතා කරනවා. මැරිච්ච ඥාතීන් පෙනී ඉන්නවා. ඒ වගේ වෙලාවට මොකද කරන්නේ? චිත්‍රපටිය වගේ පේනවා, කෑ ගහනවා, ඇඟ දනවෝ කියනවා. මොකද කරන්නේ? අවසානයේ සිහි කල්පනාව නැති වෙනවා. මේ හොඳට හිටලා ලොක්කෝ වගේ හිටපු මිනිස්සු අවසාන කාලේ ඇඳේම කක්ක කරගන්නවා, මුත්‍රා කරගන්නවා. දැන් ඔය ලිඳ ඇඳේ ඉන්න මිනිස්සුන්ගේ තරුණ ජීවිත ගත්තොත් කොහොම ලොක්කෝ වගේ ඉන්නේ නැතිද?
අනේ අවසන් මොහොතේ ඇඳකට වැටුණානේ. මිනිස්සු නහය වහගෙන ළඟට එනවනේ. ඒ කාලේ සෙන්ට් පවුඩර් ගහලා මිනිස්සු මැදින් යනකොට වෙනත් ගමනක් යන මිනිස්සුත් හැරිලා බලනවා අපේ සුවඳ කිය. අවසානයේ තමන්ගේ ළමයි පවා නහය වහගෙන ළඟට එනවා. අපි කාටත් වෙනවා. එදාට තමන් කරපු දේ ඉස්සරහට එනවා. පව් කියන ජාතිය නක් කරන්න එපා. මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න. මේ ධර්මය අහලා පුළු පුළුවන් විදියට හැදෙන්න. ඔක්කොම එකපාර බැරි වෙයි. ගංගාවකින් සීතල ජලය ගලාගෙන යනවා හැමදාම නොනවත්තා. නමුත් ඒ ගංගාවේ ඔක්කොම වතුර අපි නාන්න ඕනේ නෑ නේද? අපිට පුළුවන් තුටුපලකින් බැහැලා නා ගන්නවා. එකල ගොඩේ නම් ආන්නේ වගේ බණක් කියනකොට ගොඩක් දේවල් දහම් කරුණු කියයි. අටුමතරමේ එකක් හරි අපි පුරුදු කරගත්තොත් කොයි තරම් හොඳද? අපි ඒක මුල ඉඳලම පුරුදු කරගත්තා නම් දැන් වෙනකොට අපි ධර්ම දේශනා 100 ගාන 100ක් අහලා නම් අපේ ජීවිතේ අඩුපාඩු 100ක් අපි හදාගන්න. පැහැදිලි නේද? ඒ නිසා පින්වතුනි හිත හුරු කරන්ඩ පරණ වැරදි මතක් වෙද්දී ඒක අමතක කරන අභ්‍යාසයේ පුරුදු වෙන්න. මං දැන් හැදිලා ඉන්නේ. මං ඒව දැන් කරන්නේ නැහැ. අන්න ඒ හුරුව අවසාන මොහොතෙත් නරක දෙයක් මතක් වුණොත් ඉක්මනට සිතිවිල්ලක් එනවා මං ඒකෙන් අත් මිදුණා කියලා. වරදින් අත් මිදුණා කියලා සිහි කරන එක කුසලයක්ද අකුසලයක්ද? ඈ කුසලයක්. කුසල් සිතින් මැරෙන කෙනා නරක ලෝකෙක යනවද සුගතියක යනවද? ආහන්න. තමන්ට වැරදිච්ච තැනක් කර්මාන් රූපෝ පෙනුණත් හිත පුහුණු කරලා නම් ඒවා බැහැර කරන විදිහට එයාට අවසාන මොහොතේ රැකවරණයක් තියෙනවා. අනිත් එක අවසාන මොහොතේ රැකවරණයක් ලැබෙන තව එක්තරා අභ්‍යාසයක් තියෙනවා. ඒකට කියනවා ඉවසීම. එයාට ආයුක්තිය අසාධාරණ ඉදිරි ඉවසනවා. ගොඩක් ලෙඩ දුක්ෙද්දි ඉවසනවා. බඩගින්න පිපාස ඉවසනවා. එකපාරම ඇවිස්සෙන්නේ නැහැ. එකපාරම ඇවිස්සෙන්නේ නැතුව ඉවසන එකක් තියෙනවනේ. ඒ ඉවසන එකට ලෝකෙන් ලකුණක් ලැබෙන්න නොලැබෙන්න පුළුවන්. එයා ඉවසන කෙනෙක් කියලා කවුරුත් එයාව ඉස්සරහට ගන්නෑ නෑ. නමුත් එයා ඉවසන කෙනෙක්. නමුත් එහි ආනිසංසය තමයි, ඉවසීමේ ආනිසංසය තමයි මරණ මොහොතේ කුසලයක් මතක් කරන. ඒ ඉවසීමේ දිට්ඨ ධම්ම වේදිනිය විපාකයක් තියෙනවා. හැම දුකක්ම ඉවසගෙන ඉන්නවනම් තමන්ට අයුක්තිය අසාධාරණෙද්දි සමාජ තාඩන පීඩනෙද්දි ඉවසගෙන ඉන්නවනම් ඒ ඉවසීමේ විපාක තමයි අවසාන වෙලාවේ පිනක් සිහි වෙනවා. ඉස්සර ගොඩාක් ආච්චම්මලා කිරියම්මලා ගොඩක් අය සුගතිය ඉපදුනා. හේතුව උන්දල ලෝකයක් තරම් බරක් දුකක් ඉවසාගෙන ඉන්නවා. අද ඉවසීම කියන එක මනුස්සයාගේ නෑ, තප්පරේට ඇවිස්සෙනවා. ওই තප්පරේට ඇවිස්සීමේ විපාකය ඒ හුරුව මරණ මොහොතේ එනවා. අකුසල්ම මතුවේවි එනවා, කුසල් මතුවෙන්නේ නෑ. ඒ නිසා ඇවිස්සෙන්න එපා. චූටි දූල පුතාලටත් මේ කියන්නේ. ඔය දරුවෝ ගෙවල් වලදී තරහ ආපු පළියට බඩු මුට්ටු පොලේ ගහන්න එපා. දමල ගහලා දුවන්න එපා. දොරවල් හයියෙන් දාන් ඩෝන් ගහලා වහන්න එපා. කෑ ගහන්න එපා. ඉවසන්න පුරුදු වෙන්න. ඔය දරුවන්ගේ ජීවිත අනාගතේ ගොඩාක් ආලෝකමත් වේවි. ඔයාලගේ මේ ජීවිතවල පස්සේ වැරදිච්ච තැන් මතක් වෙනකොට හිතෙන්නේ නැද්ද එදා මම ඉවසුවා නම් කියලා? එදා මම ඉවසුවා නම්.
පෞල් ජීවිත කැරිච්ච එදා ඒ දවස ඉවසුවාන. එනිසා ඉවසන්න විදිහක්ම නැත්තම් ළමයි ගැන හිතලා හරි ඉවසන්න. මේ ළමයිට අම්මා තාත්තා කෙනෙක් ඕන. මේ ළමයිට සමාජයෙන් නිඳා අපහාස දෙන්න හොඳ නැහැ. ඉවසාගෙන ඉන්නවා. එනිසා තමන්ගේ පවුලේ ප්‍රශ්න ගමේ මිනිස්සුන්ට කියන්න හොඳ නැහැ. ඉස්සර ඇතුළත තිබ්බ ගිනි පිටටට දුන්නේ නැහැ. ඇයි තමන් බැඳපු බිරිඳගේ වැරද්ද පිටට කියනවා කියන්නේ උඩ බලාගෙන කෙල ගහ ගන්නවා. තමන් බැඳපු මිනිස්යාගේ වැරදි පිටට කියනවා කියන්නේ උඩ බලාගෙන කෙල ගහ ගන්නවා. අම්මා තාත්තගේ වැරදි පිටතට කියනවා කියන්නේ උඩ බලාගෙන කෙල ගහ ගන්නවා. එහෙම යා ඉවසගෙන ඉන්නවා. යා ඇවිස්සෙන කෙනෙක් නෙවෙයි. ඒ නිසා ඔන්න ඔය දහන් අවවාද ටික හොඳට මතක තියාගන්න. ඔන්න නැවත සිහි කරනවා ඒ තමයි අපේ හිත ධර්මයට ගන්න තියෙන්නේ උපක්‍රම සීලීව. අන්න ඒ ධර්මයට ගන්න තියෙන්නේ උපක්‍රම සීලීව. ඒ කාලේ රජ කෙනෙක් බාරයක් වුණ මුවාවෙන් මුළු රටම පංචශීලී පිහිටෙව්වා. ඒ වගේ අද වුණත් දරුවන්න පුළුවන් උපක්‍රමශීලීව අම්මලා තාත්තලාට ධර්මයේ ගන්න. සමහරට ධර්මයක් අහන්නෙම නැත්තම් දරුවන්ගේ උපන්දිනේට එහෙම නැත්නම් විශේෂ දවසක ධර්ම දේශනාවක් බාරගෙන අම්මේ අපි යම් මේ දරුවට සිත් පතන්න ධර්ම දේශනාවක් අහන්න. උටට දරුවා වෙනුවෙන් හරි බණ අහනවා. ඒ වගේ උපක්‍රමශීලී. ඇත්තටම ගත්තොත් එහෙම අද මේ ස්වාමීන් වහන්සේ මේ ගමෙන් පැවිදි වෙච්ච ස්වාමීන් වහන්සේ ඒ ස්වාමීන් වහන්සේ දැනුවත් හෝ නොදැනුවත් හෝ උපක්‍රමශීලීව තමන් උපන් ගමට සේවයක් කළා. ඒ තමයි අම්මා නැති වුණේක මුල් කරගෙන ගමටම බණ ඇහෙන්න සැලැස්සුවා. උපක්‍රමශීලී. සමහර අය මෙතන ඉන්න පුළුවන්. අ බණ අහන්න ආසාවක් නැහැ. නමුත් අර අපි ගමේ හාන්දුරෝනේ මේක සංවිධානය කරන්නේ. යමුකෝ පොඩ්ඩක් බලන්න. හැබැයි ඒ අහගෙන හිටපු ඩිංගට මොලයක් තියෙනවා නම් තේරෙන්න ඕන. එන්නේ වෙන අරමුණකින් වෙන්න පුළුවන්. එක්ක නොගියොත් හොඳ නැහැ. සමහර අය බලන්න එනවා කවුද ඔය හාමුදුරුවෝ. බනහන් ආසාව නෙවෙයි කවුද ඔය හාමුදුරුවෝ යම් බලන්න. එහෙම එනගේ වරදක් නැහැ. නමුත් මේ බණ කියනකොටත් තීරෙන්නේ නැත්තම් ඒක තමයි කර්මය. ඒක තමයි කර්මය. උපක්‍රම සීලීව අනිත්‍යයට ධර්මයේ දෙන්න පුළුවන්. නිසා දරුවන් ධර්මයේ හැසිරෙනවා කියලා ඒක හරියට කලමනා කරගත්තේ නැත්නම් ඔයාලා නිසාම දෙමව්පියෝ ධර්මයට ගරහාවි. අම්මලා තාත්තලාට ධර්මයට වචනයක් කියන තැනට කටයුතු කරන්න එපා දරුවෝ. අම්මලා ධර්මයේ හැසිරෙනවා කියලා දරුවන්ගෙන් ධර්මයට වචනයක් ඇහෙන තැනට කටයුතු කරන්න එපා. ඔයාලා දිහා බලලා අනිත්යට ධර්මයට එන්න හිතෙන විදිහට ඉන්න. තව සමහර තරුණ දූල පුතාලා ධර්මයේ ඇහුවට පස්සේ සුදු අඳින්න ගන්න. ඔන්න කරාඹු දාන්නේ, චේන් එකක් දාන්නේ. අර බලාගෙන ඉන්න අයටත් හිතෙනවා අර බලන්න අරියා බණ අහලා නිකන් මේ මල ගෙදරක් වගේ වෙලා. එයා මුල් කරගෙන අනිත් එක්කිනා බණ ධර්මය අහන එක නැති කර ගන්නවා. බුදුරජාණන් වහන්සේ ලස්සනට ඉඳපා කියලා තියෙනවද? කනකර දාන එක පාපයක් කියලා තියෙනවද? ලස්සනට අඳින එක පාපයක් කියලා තියෙනවද? බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කළා තියෙනවා. ඒ තමයි පිනට අනුව ලස්සනක් ලැබුණ කෙනෙකුට ඒ ලස්සනට ආහාරය තමයි සැරසීම. ලස්සන කියන එක ලෝකෙ බබලන්නේ සැරසීමත් එක්ක. ලස්සනට කෑම තමයි, ලස්සනට තියෙන ආහාරය තමයි සැරසීම. ඔය ගම්වල කොච්චර ලස්සන දූලා ලස්සන පුතාලා ඉන්නවද
ඒ ලස්සන ලෝකෙට බබලන්නේ ඒ අයිට සැරසෙන්න වෙලාවක් නැහැ. කොණ්ඩ මෝස්තරයක් දාන්න ලස්සන ඇඳුමක් අඳින්න උන්ට වෙලාවක් නැහැ. කවුරුත් ගෙනත් දෙන්නෙත් නැහැ. කැලේ පිපුන මල් කැලේම පරවෙලා යනවා වගේ ඒ අයගේ ලස්සන ගමටම සින්න වෙලා යනවා. තේරුම් ගන්න ඕන ධර්මය කියන එක හිත සුවපත් වෙන්න ඕන. බාහිර ඇඳුමකට කන කර ගැලවීමකට සීමා කරන්න ඕනේ නැහැ. උපෝසත දවසක් තියෙනවා සිල් ගන්න. එදාට යා චාම්ම සිටින්න ඕනේ. සාමාන්‍ය ජීවිතේ එයා ගත කරනවා ධර්මයේ හිතේ තියෙනවා. ඉතින් ඒ නිසා පටලවා ගන්න එපා මේක කියන අනුශාසනාව කළා. ඊළඟට කළා මැරුණාට පස්සේ අපි ඉපදෙනවා කියලා පොඩ්ඩක් කල්පනා කරන්න. බාරහාර වීම වලදී බාරෙන් අපි නිදහස් වුණා. බාර වෙලා කරපු දේ හොඳක්ද නරකද කියන එක මැරුණාට පස්සේ එනවා කියලා විස්තර කළා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පාටලි ගාමිණීට වදාලා ගාමිණී සත්තු මරණ ඔක්කොම මේ ජීවිතේ දුක් විඳිනවා කියලා නැහැ. එක්කෙනෙක් හැප විඳිනවා එක්කෙනෙක් දුක් විඳිනවා. මරණින් මත්තේ තමයි මේක එන්නේ. ඒ වගේම තියෙන සමහර අය සිල් රකින්නවා බණ අහනවා කරදර එනකොට එයාලා කියනවා මෙච්චර හොඳට ඉන්න මටම ඇයි මේ කරදර? ආන්දරණේ මං සලාක දානි දෙනවා උපාසක දානි දෙනවා මං රුවන්වැලි සෑය ගියා මෙච්චර කළා ඇයි මට මේ කරදර? මේ රුවන්වැලි සෑය ගිය නිසාද මේ කරදර එන්නේ? උපන් සත්වයාට ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සු එනවා. මේ ලෝක සනාතන දුක්ඛාරිය සත්‍යයට මුහුණ දෙන්න වෙනවා. අවසානයේදී මං කරන පින්වල විපාක නෑ කියලා මිත්‍යා දෘෂ්ටියකට ඇවිල්ලා මැරෙන්නේ. දන් දීලත් සිල් රැකලත් අවසානයේ දෘෂ්ටියකට එනවා මං කරපු ඒ වගේ විපාක නෑ කියලා. ප්‍රාණඝාතාදී අකුසල් වලත් දුක් විපාක මේ ජීවිතේ කොහොටම ලැබෙන්නේ නැහැ වගේ තමන් කරන යහපත් කටයුතු වල සැප විපාක සියලු දිනාටම දිට්ඨ ධම්ම වේදනීය වෙන්නේ නැහැ. ඔයාලා කරන හොඳ අනාගතයේට සැප විපාක ලැබෙන්න ගබඩා වෙනවා. ඔයාලා කරපු සංසාරේ කරපු පව් මේ ජීවිතේ විඳවා විඳවා ගෙවෙනවා. මගේ කර්ම ගෙවෙනවා. ඒ වුණාට මම හොඳ දේවල් රැස් කරනවා කියලා පිනේ විපාකත් පාපී විපාකත් හිතට ගන්න පින්පව් විශ්වාස කරන්න. ගොඩාක් අය මිත්‍යා දෘෂ්ටියකට එනවා. ලෙඩ වෙලා අමාරුවෙන් ලෙඩ ඇඳින්න වයසක අය කියනවා අනේ හරියට පින් කළා මම දඹදිව ගියා මම කටිනයක් කළා මම චෛත්‍යයක් හැදුවා ඇයි හාඳුනේ මෙච්චර අමාරු කියලා අහනවා. එදුට මෙයා ඇයි අර පින්වල විපාක විශ්වාස නොකරන තැනට ඇවිල්ලා දැන්? උපන් සත්වයා ලෙඩ වෙනවා වයසට යනවා ජරාවටපත් වෙනවා. ඉතින් ඒ නිසා පින්වතුනි ඊළඟට තව සමහර අය හොඳ මිනිස්සු ඉන්නවා. හොඳට පින් කරන තරුණ වයසේ මැරෙනවා. එතකොට මිනිස්සු අහනවා මෙච්චර හොඳ කළා මෙච්චර හොඳ කෙනේ ඇයි හාඳුරන්නේ තරුණ වයසේ මැරුණේ? ඇයි දැන් අර හොඳ කරපු එකේ විපාක නැහැ කියන තැන දෘෂ්ටියක ඉඳගෙන ඔය අහන්නේ? තමන් නොදැන අහන්නේ. බෝධිසත්වෙක් වගේ මෙයා හිටියේ ඇයි මෙච්චර ඉක්මනින් මැරුණේ කියලා අහනවා. උපන් සත්වයා මැරෙනවා කවදා හරි සංසාරේ ගෙනාපු ආයු සත්වෙක්. මැරෙන්න කලින් ඒ මනුස්සයා හොඳ මිනිහෙක් විදියට හිටපු එක ගැන සතුටු වෙන්න ඕන. එයාගේ හොඳ එයා සංසාරේ තරන් ගියා. පැහැදිලිද මම මේ කියන එක? ඒ නිසා ඔන්න ඔය දහං අවවාදෙ දුන්නේ මොනවා ගොඩාක් බන මතක හිටියේ නැතත් මම අපි මැරිලා ඉපදෙනවා කියන එක මතකයි නා. අපි කරන කියන ඒවා සංසාරේට අපිටම විඳවන්න සිද්ධ වෙනවා කියලා මතකයි නා. පන්සිල් පද පහවත් රැකගන්න ඕන කියලා මතකයි නා. අනේ හැමදාම දවසට එක බණක් හරි අපිට අහන්න නැත්තම් කියලා
ඒකවත් මතක හිටිනවා නම් හොඳටම ඇති. ටික ටික හුරු වෙන්න එකපාර පෙරලියක් කරන්න බැරි වේවි. ටික ටික හිත යහපතට ගන්න. ඉඩ පිළිසරණ ලබා ගන්න කාටත් වාසනාව ලැබේවා කියලා සිත ප්‍රාර්ථනා කරනවා.